आईबोन की सिलुदीना पिलगना गोल्डन प्रोडक्शन यूट्यूब चैनल के बल अभी सीलम सहोदर सहोदर वगेम लंका वासी सीलम दिलागे कारुणिक इली मकर अदापि मे वेटसरा इद्रिपत्कराने कोरोना वसंगता तत्ते दवस गाने दिन दिन वेडिवेमीन पवती नवा एट हेतु अपगे आरक्षा वगेम अभी अन्नाये आरक्षा वगेम हिता रोगे आरक्षा वीमट हों पुरुदु नितरम आत्पेरिसंदु तबा गैनीम क्यूसुम यन विट लेंस्वाक हो वेलमिट नमा आवर्ने किरीम नत हो टिशू एकाक हो लेंस्वाक बाविता किरीम निवरित कमेट मुखा आवर्ने पेलंदीम समूहयक वशेन एकरोक्वीम सह एकरस्वेन वेलकीम नितरम दुरास्त भावे तबा गणीम अभी कोविड वैरसे मनवागे देखिए बलम ओबट कोविड वैरसे वेलंदी एद्दई दनगण्य केसेद उगुर केसीम वियली उगुर उन हुस्म गणीम अपहसुतावे गंध सुगंध नदनीम आक्षिवेदनाव नासे हिरवीम वियोजने मूत्रा किरीमे देविल्ल वेनी रोग पिन्नुम कराई මේ රෝග ලක්ෂණ පවතින වහම TCR එකක් මගින් හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් මගින් පරීක්ෂා කරගත හැකියි. ඔබට කොවිඩ් රෝගයේ වෙළඳී ඇති බව තහවුරු වුවොත් ඔබ දින 3ක් ඇතුළත අප ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ පෙන්වුම් කරයි. මෙහිදී විශේෂයෙන් පිරිසිදු ජලයේ ලීටර 1.5ක් හෝ 2ක් දවසට පානය කිරීම වඩාත් සුදුසුයි. උණු ජලය නම් වඩාත් සුදුසුයි. ඔබට මේ රෝගයේ වෙළඳී 4 වන දිනේ සිට 8 වන දිනේ දක්වා කාලය තුළ සාමාන්‍ය පරිදි හුස්ම ගැනීමේ අපහසුතාවයේ පපු උපදේශයේ වේදනාව ඉලයට තද කිරීම වැනි ඒ වගේම මහන්සිය දැනීම කුඩා ක්‍රියාකාරකමකදී අධික තෙහෙට්ටුවක් දැනීම කොවිඩ් යනු පෙනහළු මගින් රුධිරයට සපයන ඔක්සිජන් අවහිර කරවීමයි එමගින් හෘද වස්තු අකර්මණ්‍ය වී මරණයට පවා පත්විය හැකිය එහිදී උණුසුම් ජලය පානය කිරීම දුම් ඇල්ලීම මගින් ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයේ මදක් සහනයක් ලබා දෙයි. අමතරව උණුසුම් ආහාර ලබා ගැනීම තේ පානය කිරීම වඩාත් සුදුසු වෙනවා. අවන දිනෙන් පසු තමයි සුවවීම සඳහා ශරීරයේ මගින් වෛරසයේ මර්ධණයට සටන්වදී. ඒ දින 14 දක්වා එවිට අප දවසකට විනාඩි 15ක් හෝ 20ක පමණ කාලයක් හිරුවෙලියට නිරාවරණය වී සිටීම වඩාත් සුදුසුයි. දිනකට පැයක් හයක් හතක් හොඳින් නිදා ගැනීම නිතරම උණු ජලය පානය කිරීම සෑම විටම උණුෙන් ආහාර ලබා ගැනීම pH අගේ ඉහළ ආහාර අනුභවය වඩාත් සුදුසුයි. කෙසේ pH අගේ 9.9යි. කහලෙමන් pH අගේ 8.2යි. ලිපේර pH අගේ 15.6යි. සුදුළු උණු पीएच अगे 13.2 पीएच अगे 8.7 मैंडरीन पीएच अगे 8.5 आसी पीएच अगे 12.5 तम पीएच अगे 9.2 मेवगे पलतुरु आहार एट गेनीम वडात सुदुसुई इतिंग वेलाट तेरनाने මේ රෝගේ භයානකකම ගැන ඒ නිසා පුළුවන් තරම් රෝගයෙන් වැළකී සිටින්න උත්සාහ ගන්න කියලා සීළු දෙනාගෙම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ මොහොතේ දිවාරය නොබලා රෝගීන් සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන සියලුම සුවවිරුවන් සහ රණවිරුවන් හා සීළු දෙනා හට මේ රෝගය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය අප විසින් ලබා දෙමු.